අයිබෝන් කියලා හිරුස් හෙල්ත් ටිප් වෙත සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අද මම කතා කරන්න යන්නේ ගොඩ දිනෙකට වැදගත් වෙන මේ පැලෝපියනාලේ දරු පිළිසිඳ ගැනීමක් සිදුවීම එහෙම නැත්නම් එතෝපිටික් pregnancy කියන එක ගැන. ඉතින් මේ pregnancy එකෙන් පස්සේ සමහර විට ඔබට ශෛල කර්මයක් සිදු කරන්න සිදු වෙලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් එක් පැලෝපියනාලයකට හානි වීමක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් හිතන්න පුළුවන් ඔබට නැවත ගර්භණී වීමේ හැකියාවක් තියනවාද කියලා. ඇත්තෙම ඔව් ඔබට නැවත ගර්භණී වීමේ හැකියාවක් තියෙනවා. ඒ තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා අනිවාර්යයෙන්ම උත්සාහ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තත්ත්වය හඳුනාගන්නේ කොහොමද? මොන වගේ ලක්ෂණද ඇති වෙන්නේ කියලා කතා කරොත් उदरे वेदनाव बहुत उदरे पहाल पत्ते एक पत्ते कट पमनक सीमा वेन वेदनाव देनीम योनि मार्ग हरहा लेगली मासिद्वीम एंगट फननति स्वभाव देनीम उरहिस आशित वेदनावा खो गुदमार्ग आशित वेदनावा वगे तत्व्यां तीनोना वहाम वैद्य प्रतिकार गन्नोनि මේ අවස්ථාවේදී හඳුනා ගන්න පුළුවන් ක්‍රමය වන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කිරීම මගින් පමණයි. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් තහවුරු කරගත්තා නම් ඩිම්බය සංසේචනය වෙලා තියෙන්නේ පැලෝපියනාලේ කියලා මුල්වදීම මේ තහවුරු කරගත්තා නම් කලල වර්ධනයේ මැඩපවත්වන්නේ එම සෛල පැලෝපියනාල තුළට අවශෝෂණය කර ගැනීමස ඖෂධ ලබා දෙන්න පුළුවන්. කලලේ තරමක් දුරට වර්ධනය වෙලා නම් ශෛල කර්මයක් මගින් තමයි ප්‍රතිකාරය සිදු කරන්න වෙන්නේ. රුධිර වහනයක් සිදු වී නොමැති පැලෝපියනාල වලට හානියක් සිදු වී නොමැති අවස්ථාවක ලැපරොස්කොපි ශෛල කර්මයෙන් මගින් මේ ප්‍රතිකාරය සිදු කරනවා. පැලෝපියනාල වලට හානි සිදු වෙලා නම් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වෙලා ඇති අවස්ථාවක ශෛල කර්මය උදරයේ හරහා කැපුමක් යදා විවෘත කර සිදු කරන අතර මිහිදී රුධිර පාරවිලණය කිරීමට සිදු වන අවස්ථාවද ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ එතෝපටික් තත්ත්වයෙන් පස්සේ එක පැලෝපියනාලයක් තිබුණත් ගැප් ගැනීම සිදු නොහැකි බවක් අදහස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ශෛල කර්මයෙන් පසු මාස 4ක් 6ක් පමණ කාලයක් ගියාට පස්සේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා නැවත ගැප් ගැනීමට උත්සාහ දරන්න කියලා. ඒ අවස්ථාවේදී ඔබට නැවත පිළිසිඳ ගැනීමක් කරා යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ සඳහා විශේෂ වූ විශේෂඥ වෛද්‍ය සහාය පැතීම වඩාත්ම වැදගත් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා. මවක් වෙන බලාපොරොත්තු වෙන හැම කාන්තාවකගේම කිරිසිහින ඉටු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් මංගලංගෙන් සමු ගන්නවා. අයිබුවන්.